යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට ඉතින් මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩි වුණා ඒක නිසා වීඩියෝ එකක් අරගෙන ඉන්න පරක් වුණා ඉතින් අද ඔයාලට තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තරත් එක්ක වීඩියෝ එකක් අරගෙන ආවා ඉතින් ලස්සන සරල ඉයරින්ග්ස් දෙකක් හදන ගම ඔයාලගේ ප්‍රශ්න වලටත් මම උත්තර දෙන්න එහෙනම් අපි යමු අද වීඩියෝ එකට මුලින්ම ඉතින් නංගි කෙනෙක් අහලා තිබ්බා මේ මං හදලා පෙන්නපු ක්ලේ එකමද අපි ඔන්ලයින් ඕඩර් කරලා ගන්න කියලා ඔව් මේ ක්ලේ එක තමයි අපි ඔන්ලයින් ඕඩර් කරලා ගන්නෙ ඉතින් මම තියරෙන් හදන්න පටන් ගත්ත මුල්ම කාලෙදි මේ ක්ලේ එක ඔන්ලයින් ඕඩර් කරලා තමයි හැදුවේ ඊට පස්සේ මම මේ ක්ලේ එක ගෙදරදී හදන්න පටන් ගත්තට පස්සේ මම මේ දෙකෙන්ම හදලා බැලුවා කෝකද හොඳ කියලා ඇත්තටම බය වෙන්න එපා අපි ඔන්ලයින් ගෙන්න ක්ලේ එකෙන් එන රිසල්ට් එකම තමයි මම මේ ගෙදරදී හදලා පෙන්නපු ක්ලේ එකනොත් එන්නේ ඒක නිසා ඔයාලත් බය නැතුව මේ ක්ලේ එක හදලා බලන්න වගේම මේ මං අද හදන ඉයරින්ග්ස් දෙකත් හදන්නේ මං ගෙදර හදපු ක්ලේ එකෙන්මයි ඒ වගේම තමයි තවත් කීප දෙනෙක් අහලා තිබ්බා කොහෙන්ද මේ ක්ලේ ටූල්ස් ගන්නෙ? ඒ වගේම ජුවලරි අයිටම්ස් ගන්නෙ කොහෙන්ද? ඒ කියන්නේ මේ ජුවලරි හදනකොට මේ එළන එක 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 කොකු කෑලි වගේ තියෙන්නේ. මෙන්න මේවා ගන්නෙ කොහෙන්ද කියලා. ඉතින් මේව ඕනි තරම් ඔන්ලයින් පේජස් වලින් ගන්න පුළුවන්. ඔයාලට Google එකේ Facebook එකේ වගේ සර්ච් කරොත් ක්ලේ ටූල්ස් එහෙම නැත්නම් ජුවලරි අයිටම්ස් මෙන්න මේ නම් දෙකෙන් සර්ච් කරොත් ඔයාලට ඕනි තරම් පේජස් එයි ලංකාව ඇතුළේදී මේවා ගන්න තියෙන. ඉතින් මම මේ වෙනකොට නම් ටිකක් ලොකු ප්‍රමාණයකින් අරන් එන හින්දා මම ගොඩක් දුරට මේක ගේන්නේ කොළඹින්. ඉතින් නංගිලා කිහිප දෙනෙක් මගෙන් ඇහුවා මේව මංගව ගන්න තියෙනවද කියලා. ඇත්තටම මංගව දැනට නම් ගන්න නැහැ. ඉතින් B World මගේ Facebook page එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මම මේ item ගෙනාවොත් පහසු විදිහට ගන්න පුළුවන් විදිහට අපි හැමෝටම පහසු මුදලකට මගේ page එකේ මම දාලා දෙන්නම්. එහෙම නැත්නම් මං කියවන ඕනම කෙනෙකුට මේක Google හරි Facebook හරි search කරලා ඕනම page එකකින් order කරලා ගන්න පුළුවන්. ඊගාවට මේ තියෙන්නේ clay tools. සාමාන්‍යයෙන් jewelry හදනකොට jewelry හදන කට්ටිය ගාව මෙන්න මේ වගේ tools කිහිපයක් තියෙනවා. මං ගාව නම් තියෙන්නේ මෙන්න මේ වගේ plastic set එකක්. තවත් සමහර කට්ටියට මේක පොඩක් aluminum වලින් වගේ හදපු tool set එකකුත් ගන්න තියෙනවා. ඉතින් මං කියන්නේ මම මේ business එක පටන් ගන්නකොට මුලින්ම මේ tools මුකුත්ම තිබුණේ නැහැ. ඉතින් මං අද ජුවලරි හදනකොට ඔයාලට කියලා දෙන්නම් මං ඒ කිසිම ටූල් එකක් පාවිච්චි කරන්නේ නැතුව කොහොමද මේ ජුවලරිස් හැදුවේ කියලා. ඉතින් මේ ටූල් සෙට් එකත් මං ගෙනාවොත් අනිවාර්යයෙන්ම මගේ page එකේ මං upload කරලා තියන්නම්. ඔයාලට පුළුවන් කැමති කෙනෙක්ට ඉල්ලලා ගන්න. ඊට පස්සේ මම ජුවලරි හදන ගමන් මෙන්න මේ ටූල්ස් එකත් ගත්තා. මෙන්න මේ plastic roll එකයි මේ පැතලි තලයක් තියෙනවා මේකත් plastic. මේ දෙකත් මං online order කරලා ගත්තා රුපියල් 1500ක් වගේ මුදලක් වුණා. හැබැයි මම මුලින්ම මේකට පාවිච්චි කරේ මෙන්න මේ වගේ පෙන්නන වීදුරු කෑල්ලක්. ඉතින් ඇත්තටම මම මේක මෙන්න මේ ටූල්ස් දෙක ගෙනාවට වැඩිපුරම පාවිච්චි කරන්නේ මෙන්න මේ වීදුරු කෑලි තමයි. ඉතින් ඔයාලා ගාව ලොකු වීදුරුවක් වගේ තියෙනවා නම් මේ වගේ හතරැස් වීදුරු කෑල්ලක්. ඒක අරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ පෙන්නපු ප්ලාස්ටික් කෑල්ල වෙනුවට පාවිච්චි කරන්න. ඒ වගේම මෙන්න මේ පුංචි පුංචි ටූල්ස් වෙනුවට අද ටූත් පික් එකකින් තමයි මම මේ ඉයරින් එකේ හදලා තියෙන ෆ්ලවර් එකේ ඩිසයින්ස් දාන්නේ. මුලින්ම මම මේ ජුවලරි එක හදා ගන්නකොට මේකට අරන් තියෙන්නේ නිකන් කොළ පාට නිකන් අර ගොම පාට කොළ කියන්නේ. ඉතින් මම මේ ඉයරින් එක හදනකොට අරන් තියෙන්නේ ටිකක් තද පාට කොළ එකක්. මම ඒක හදාගත්තේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකෙන් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට කලා එක අපි ගන්නට හදාගත්තට පස්සේ ඒක අපි වීදුරු කෑල්ලක් එහෙම නැත්නම් ප්ලාස්ටික් කෑල්ලක් වගේ එකක් උඩින් තියලා මේ රෝයින් පින් එකෙන් නැතුව මෙන්න මේ වගේ ඊට උඩින් තවත් වීදුරු කෑල්ලක් හෝ ප්ලාස්ටික් කෑල්ලක් වගේ එකකින් තද කරන්න. අපි මේ ඉයරින් එක හදන්නේ එයා ඩ්‍රයි ක්ලේ වලින්නේ. ඒක නිසා ඉතින් අවන් බේක් ක්ලේ එක වගේ නෙමෙයි එයා ඩ්‍රයි ක්ලේ එකෙන් පොඩ්ඩක් හදලා රෝලර් එකකින් රෝල් කරලා ගත්තොත් එහෙම මේක වේලුනහම ටිකක් වකුඩු ස්වභාවයක් ගන්නවා. ඒක නිසා මේක ගොඩාක්ම හොඳයි ඔයාලා පැතලි මතු පිටක් තියෙන මේ වගේ වීදුරු කෑල්ලකින් වගේ තද කරලා ගන්න පුළුවන් නම් ඔයාලගේ ජුවලරි එක ලස්සනට ෆ්ලැට් එකට හිටිනවා. ඊට පස්සේ ඔයාලගේ ගෙදර මෙන්න මේ වගේ කට එකක් තියෙනවා නම් කට එකක් ගන්න නැත්නම් ඒ වෙනුවට ඔයාලට ආදේශක ඕනි තරම් ගෙදරින් හොයා ගන්න පුළුවන් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා බැලුව. මේ වගේ කට සෙට් එකක් නම් ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඒකත් ඔන්ලයින් පේජස් වලින් ගන්න පුළුවන්. ඉතින් මම හැමෝටම පහසු වෙන විදිහට මෙන්න මේ වගේ රවුන්ඩ් ෂේප් එකකින් අද හදලා පෙන්නන්නම්. මුලින්ම මේ රවුන්ඩ් ෂේප් එක පොඩ්ඩක් මේ ක්ලේ එකෙන් තියලා පොඩි මාක් එකක් දාගන්නවා මම මේ ඉයරින් එක හදන්න ඕනේ සීමාව. ඊට පස්සේ සීමාව තමයි මම මේ ඩිසයින් එක කරලා තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් සරල ඩිසයින් එකක්. ඒකට අරන් තියෙන්නේ සුදු පාටයි කහ පාටයි කියන වර්ණ දෙක.
මෙන්න මේ විදිහට සුදු පාටින් පෙති ටික හදලා මම මේකට පෙති පහක් පාවිච්චි කරලා තියෙනවා. ඔයාලා මීට වඩා ලොකුවට හදනවා නම් මීට වඩා පෙති ගානක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ටූත් පික් එකෙන් පොඩ්ඩක් මෙන්න මේ විදිහට අපි අර උඩින් මේ සුදු පාට ක්ලේ එක අර කොළ පාට ක්ලේ එකේ වැදෙන විදිහට චුට්ටක් තද කරන්න ඕනේ. නැත්තම් මේ පෙත්ත වේලුනහම ගැලවිලා එන්න පුළුවන්. ඒක නිසා චුට්ටක් මේක තද කරලා ලස්සනට පෙතලි කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට මේ මලේ මැද කොටසට කහ පාට කෑල්ලක් පාවිච්චි කරනවා. ඒකත් මම ටූත් පීක් එකෙන්මයි සරල ඩිසයින් එකක් දාන්නේ. ඉතින් ටූල් එකක් නැතුව තමයි මම මේ ටික අද කරේ. ඉතින් මේ වගේ ඩිසයින් ගොඩාක් YouTube එකේ, Google එකේ වගේ තියෙනවා. ක්ලේ ඉයරින් ඩිසයින් වගේ කියලා නම් වලින් සර්ච් කරලා බැලුවොත් ඔයාලට එයි ඒ ඩිසයින් හදන විදිහ. ඉතින් මමත් මුලින්ම මේ විදිහට Google එකේ බලලා ඒකට සමානව හදන්න උත්සාහ කරලා තමයි මුලින්ම පටන් ගත්තේ. ඉතින් ඔයාලත් ඒ විදිහට සර්ච් කරලා එක එක ඩිසයින් අත්හදා බලලා ඔයාලගේ අත් දෙක ක්ලේ වලට ඉස්සෙල්ලාම හුරු කරගන්න. ඊට පස්සේ මේ රවුමින් සීමා කරගත්ත කොටස මම හරියට මේ අච්චුව තියලා ගාන්ට එක රවුමක් හැලයට කපා ගන්නවා. ඉතින් මම මේක සාමාන්‍යයෙන් දවස් 24කට වැඩි කාලයක් ගේලෙන්න තියලා ඊට පස්සේ ඒක වටේට වාර්නිෂ් එකක් ගානවා. ඉතින් තවත් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙච්ච දෙයක් තමයි මේ වාර්නිෂ් වලට මොනවද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔන්ලයින් පේජස් වල විකුණන්න තියෙනවා ජුවලරි වාර්නිෂ් කියලා ජාතියක්. ඉතින් ඒක ඔයාලට පුළුවන් ඔන්ලයින් ගෙන්න ගන්න. එහෙම නැතුව සාමාන්‍යයෙන් මුලින්ම හදන කෙනෙක් නම් මේකට මම කියන්නේ ඒක විකුණන්න හොඳයි කියලා. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ විනිවිද පෙනෙන ක්‍යූටෙක්ස් එකක් පාවිච්චි කරන්න. මුලින්ම ඔයාලා පේජ් එකක් හදලා ඒකේ ෆොටෝස් දාලා අප්ලෝඩ් කරනකොට මෙන්න මේ විදිහට ක්‍යූටෙක්ස් එකක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මුලින්ම මේකේ වාර්නිෂ් එකක් විදිහට ආලේප කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කඩෙන් හරි ඔන්ලයින් පේජ් එකකින් හරි වාර්නිෂ් එකක් ඕඩර් කරලා ගන්න. ඊට අමතරව ඔයාලට හොඳටම පර්ෆෙක්ට්ලි ෆිනිෂ් ලුක් එකක් ගන්න ඕන නම් මේ හදාගත් ඉයරින් එක උඩින් රේසින් ඇප්ලයි කරන්න. ඒක රේසින් ඇප්ලයි කරාම එන ෆිනිෂ් එක ඇත්තටම ගොඩක් හොඳයි. ඒක අවන් බේ ක්ලේ එකක් කරන කෙනෙක්ට උනත් ගොඩක් හොඳයි. ඒ වගේම එතනදී තව ටිකක් අපේ ඉයරින් එක ස්ට්‍රෝං වෙලා හොඳ ශක්තිමත්ව හිටිනවා. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වාර්නිෂ් වෙනුවට ඔයගලන්ට පුළුවන් රේසින් ටිකක් ඒකට උඩින් ඇප්ලයි කරන්න. මේ හැම දෙයක්ම අද වෙනකොට ඔන්ලයින් ගන්න තියෙනවා. ඒ වගේම තමයි මම දැන් කිව්වනේ ටික ටික මම මගේ පේජ් එකේ අප්ලෝඩ් කරනවායි කියලා. ඇත්තටම මේ දේවල් මම මංගාව විකුණන්න නැහැ. හැබැයි ඉතින් කීප දෙනෙක් මගෙන් ඇහුවා ඔයාලට මේවා ගන්න තැන් හොයාගන්න අපහසු නිසා ඉතින් මම තීරණය කරා මේ පාර කොළඹ ගිහම මේ අයිටම් ටික ටික ගෙනහල්ලා මගේ පේජ් එකේ අප්ලෝඩ් කරන්න. ඉතින් ඒක ජුවලරි හදන කෙනෙකුට පහසු මුදලකට ගන්න පුළුවන් විදිහට මම අප්ලෝඩ් කරන්න. මේ ජුවලරි එකේ අන්තිම ෆිනිෂින් ලුක් එකකට ගන්න පුළුවන් වාර්නිෂ් එකක්, ඒ වගේම රේසින් වගේ දේවලුත් මගේ පේජ් එකේ මම දාන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මේ පේජ් එකේ දැම්මහම ඒ ටික අරගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මෙන්න මේ වාර්නිෂ් එක හරි අපි කියමු ක්‍යූටෙක්ස් එක හරි එහෙම නැත්නම් රේසින් එක හරි ඇප්ලයි කරන්න කලින් ඔයාලා හදාගත්ත ජුවලරි එක හොඳටම වේලුනාට පස්සේ වැලි කඩදාසියක් අරගෙන හොඳින් මදින්න ඕනි. ඒ ටික මගේ වීඩියෝ එකේ දාගන්න බැරි වුණා. ඉතින් වැලි කඩදාසියක් වගේ දෙයක් අරගෙන හොඳින් මැදලා කඩතොළු අයින් කරලා වාර්නිෂ් එකක් හෝ රේසින් එකක් ඇප්ලයි කරාම හරිම ලස්සන ලුක් එකක් තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනි අපි මේ ජුවලරිස් හැදුව ගමන් අපිට එක සැරේටම කස්ටමර්ස්ලා එන්නේ නැහැ. අපිට කස්ටමර්ස්ලා කට්ටියක් අපිට එකතු වෙනකන් අපි පුළුවන් තරම් අඩු මුදලකින් මේ බිස්නස් එක පවත්වාගෙන යන්න. මොකද එතකොට අපිට මාඩුවක් වෙන්නේ නැහැ. එතකොට අපිට මේ ජුවලරි හදන්න අතට හුරු වෙනවා. ඒ වගේම පුළුවන් තරම් අඩු බජට් එකකින් මේ දේවල් කරලා ඔයාලා මුලින් පේජ් එකක් හදාගෙන ඒ පේජ් එකට ඔයාලා හදපු ඩිසයින් ඉස්සලා දාගන්න. ඉතින් මම මේක මාකට් කරන විදිය, කස්ටමර්ස්ලා අතරට යවන විදිය වගේ දේවල් ඊගා වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඒ වගේම තමයි මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. මම මේ සතිය බැරි වුණොත් ඊගාව සතිය වගේ කොළඹ ගිහිල්ලා ඔයාලට අවශ්‍ය කරන බඩු ටික අඩු මුදලකට ගෙනහල්ලා ඔයාලගේ අතට ලැබෙන සලස්වන්න. මම හිතනවා අද ඔයාලගේ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණයි කියලා. ඉතින් තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් මේවට මම රිප්ලයි කරනවා. ඒ වගේම තමයි මේකේ මම පෙන්වන්න තියෙන හැම දෙයක්ම ඔයාලා කඩෙන් ගන්න ඕනේ නෑ.
ඇත්තටම මම මුල් කාලේදී මේ කිසිම දෙයක් නැතුව තමයි ජුවලරි හැදුවේ. ඔයාලගේ විතර වටේට පොඩ්ඩක් ගිහින් බැලුවොත් ඔයාලට මේ ටූල්ස් වෙනුවට ගන්න පුළුවන් ಜಾති ගොඩාක් හම්බුවේ. මුලින්ම පටන් ගන්න කෙනෙකුට අත්‍යවශ්‍යම ඕනි වෙන්නේ මෙන්න මේ කියන ක්ලේ එකයි මෙන්න මේ ජුවලරි අයිටම්ස් ටිකයි. මේ ටික ඔයාලගාව තියෙනවා නම් ඔයාලට ලොකු නිර්මාණ ගොඩක් එක්ක අලුත් අලුත් ඩිසයින් හදන්න අලුත් අලුත් ඩිසයින් අත්හදා බලන්න පුළුවන්. ඉතින් මුලින්ම කරන කෙනෙක් නම් ලොකු මුදලක් මේකට වැය කරන්න නැතුව පුංචි මුදලකින් පටන් ගන්න. ඉතින් මේක මාකට් කරන විදිහ ගැන මම ඊගා වීඩියෝ එකේදී අරන් එන්නම් අනිවාර්යෙන්ම. ලස්සනට කොහොමද ෆොටෝස් ගන්න ඕනේ, කොහොමද කස්ටමර්ගේ හිත හැදෙන විදිහට මේකේ ෆොටෝස් අපි දාන්න ඕනේ, කොහොමද අපි පේජ් එකක් ඩෙවලොප් කරගන්න ඕනේ වගේ දේවල් අරගෙන මම ඊගා වීඩියෝ එකෙන් අනිවාර්යෙන් එන්නම්. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, මම පුළුවන් වෙච්ච වෙලාවට රිප්ලයි කරන්න, නැත්නම් මේ විදිහට රිප්ලයි වීඩියෝ එකකින් අරන් එන්නම්. අදට මම ගිහින් එන්නම් යාළුවනේ. බයි බයි.